එක්දහස් නවසය අසූ හතේ අප්‍රේල් පළමුවනදා වහෙන්නොරෝ කතාන්ගෙන් ආරම්භ වුණු කෝපිකඩේ ටෙලි නාට්‍ය මේ වන විට වසර 37ක් සම්පූර්ණ කර තිබෙනවා. ඕන් ඔතන තමයි ළමයිනේ වැරද්ද තියෙන්නේ. අපි සේරම මිනිස්සු. ඒ වුණාට උන්ට අපිව සැකයි, අපිට උන්ව සැකයි. පසුගියදා විකාශය වූයේ එහි 2001 වන කතාංගයයි. එදා මෙදාතුර අකණ්ඩව විකාශය වූ කෝපිකඩේ ටෙලිනාට්‍ය මාලාව ප්‍රේක්ෂක හදවත් දිනාගත් නාට්‍යයක් ලෙසයි සැලකෙන්නේ. ගෑණිගේ නුවණ හැඳිමිටේ දිගලු. ඒ කටින්ම ගෑණිගේ පින කුණු මුල්ලෙක් කිව්වලු. එවකට ස්වාධීන රූපවාහිනී සේවයේ නිසි බලධාරියා වූ තේවිස් ගුරුගේ මහතාගේ සංකල්පයකට අනුව ඇන්ඩ්‍රු ජයමාන්න නම් කෘතහස්ත නිර්මාණවේදියාගේ අධ්‍යක්ෂණය යටතේයි කෝපිකඩේ ආරම්භ වුණේ. කාලෙන් කාලයට විවිධ රංගන ශිල්පීන්ගෙන් මෙන්ම නිෂ්පාදකවරුන්ගෙන් මෙන්ම අධ්‍යක්ෂවරුන්ගෙන්ද අලුත්තුණු කෝපිකඩේ ටෙලි නාට්‍ය මාලාව මෙවන විට තව තවත් ජනතාව අතරට සමීප වී තිබෙනවා. පුංචි දරුවෝ මාළු වගේ. ඒ දරුවන්ගේ හිත තලා පෙරන්න හොඳ නැහැ. මෙහි කතාංග 2000ක් සපිරීම වෙනුවෙන් කෝපිකඩේ රංගන ශිල්පීන්ට සහ නිෂ්පාදන ශිල්පීන්ට උපහාර පිදීම ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මහතාගේ මූලිකත්වයෙන් බියගමදී සිදු කෙරුණා. කෝපිකඩේ කියන්නේ නමක් නෙමෙයි, ඇත්තටම සංස්කෘතියක්. මිනි කල්චර් එකක් කෝපිකඩේ වටා ගොඩනැගිලා තියෙනවා. මේ කෝපිකඩේ තුල අලුත් දෙයක් මතු කරගන්නත් අපි උත්සාහ කරන්න ඕනේ. හැම දෙයක්ම රුපියල් සතවලට මැනෙන ලෝකයේ ඇතුලේ අලුත් සමාජය හරවත් කරන්න මේ කෝපිකඩේ පාවිච්චි කරන්න 5000ක් දක්වා කෝපිකඩේ යන්න ලැබේවා. මේ රටට වැඩදායක නිර්මාණයක් කෝපිකඩේ තුලින් ඇතිවීවා කියලා ප්‍රාර්ථනා කරමින් තේමිස් ගුරුගේ මහත්මයාගේ සංකල්පයක් අනුව ආරම්භ වුණ වැඩමුළුවකින් තමයි මේ කෝපිකඩේ ආරම්භ වෙන්නේ. සම්මුඛ පරීක්ෂණයක් තියලා මේ වැඩමුළුවට 800ක් විතර වගේ ප්‍රමාණයක් ගත්තා. තේමිස් ගුරුගේ මහත්මයා, ඇන්ඩ්‍රු ජයමාන මහත්මයා සහ අනන්ත සිරිසේන මහත්මයා යටතේ කණ්ඩායම් දෙකක් විදියට තමයි මේ වැඩමුළුව පැවැත්වුවේ. මේ 2000ක් සපිරෙන මේ මොහොතේ ඒ සියලුම දෙනාගේම දායකත්වය අපිට මේ කෝපිකඩේ ගෙනියන්න ලැබිලා තියෙනවා. ඉතින් අපි මේ වෙලාවේදී ඔවුන්ව සිහිපත් කරේ නැත්නම් ඇත්තටම මම හිතනවා ඒක ගුණමකුකමක් වෙයි කියලා. ඒ වගේම එදා ඉඳලා මේ දක්වා හිටපු සියලුම සභාපතිවරුන්ට ඉහළ කළමනාකාරීත්වයට සමස්ත ස්වාධීන රූපවාහිනී කාර්ය මණ්ඩලයට මම මගේ හෘදයාංගම ස්තුතිය පුත්‍රි නමනවා.